නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම දිනම උතුම් සද්ධර්ම ශ්‍රවණේ සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැම දිනාම මේ මොහොතේදී සූදානම් වූ සිටින්නේ. පිනතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේහි පහළව අප හැම දිනාටම සසර දුකින් ඉක්මීම සඳහා අවශ්‍ය දර්ශනයක් දේශනා කරන්නේ. ඒ දර්ශනය තුළ අපේ ජීවිතය යථානුරූපීව පවත්වා ගත යුතු ආකාරය ඒ වගේම අප විසින් සාක්ෂාත් කළ යුතු ධර්මයන් කුමක් ද යන්න පෙන්වා දෙනු ලබන උත්තරීතර දර්ශනයක්. එනිසයි ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් මේ උතුම් දර්ශනය කොටස් දෙකකට බෙදෙන්නේ. ලෞකික දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ කර්මය කර්මඵලය පිළිබඳව ඒ වගේම ලෝකයේහි ඒ හේතුඵල ධර්ම න්‍යාය පිළිබඳව යම් පමණකට කරුණු කාරණා පිළිබඳව දේශනා කරනු ලබනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළ කෙනෙකුට සියලු සසර දුක ඉක්මවා අන්තිම දේහ ධාරීව සෝපදිශේෂ නිර්වාණයෙන් පිරිනිවීම සඳහා අවශ්‍ය ධර්මයේ දර්ශනය දේශනා කරනු ලබනවා. මේ ආකාර දෙකම කෙනෙකුගේ ජීවිතයට අවශ්‍යයි. ලෞකික කුසල මාර්ගය තුළ තම මනස පිහිටුව ගත්ත කෙනෙකුට තමයි ලෝකෝත්තර කුසල මාර්ගයේ උපදව ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ලෞකික කුසලයේහි සිත නොපිහිට වූ කෙනෙකුට ලෝකෝත්තර කුසලයේහි තම මනස පිහිටුවන්නට කිසි කලෙක හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා තමයි සාමාන්‍යයෙන් සිත් උපදින වීථි පිළිබඳව දක්වනකොට ඒ සිත් උපදින ආකාරයන්ගෙදි උපචාර පරිකර්ම අනුලෝම ගෝත්‍රභූ ආදී වශයෙන් උපදින සිත් සියල්ලක්ම කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් උපදිනවා කියලා කියන්නේ. කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ උපදිනකොට මාර්ග වීතියක් චිත්ත වීතියක් කියලා කියන්නේ එක මොහොතක උපදින ක්ෂණ වශයෙන් ඒ සිත්වල එක පැවැත්මක්නේ. ඒකට මාර්ගයේ උපදින වෙලාවේදී සිත් උපදින වීතිය අනුව ගත්තාම උපචාර අනුලෝම ගෝත්‍රභූ ආදී ඒ සිත් සියල්ලක්ම ඒ වගේම පරිකර්ම සිත උපදින අවස්ථාවලදී පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියන සිත් සියල්ලම මේ අවස්ථා හතරෙදිම උපදින්නේ ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල සිත් තමයි උපදින්නේ. ඇයි ඥාන සම්ප්‍රයුක්ත කුසල සිත් උපදින්නේ? ලෞකික කාමාවචර කුසල් හැටියට තියෙන ඒවා නෙමෙයි. ඒ සිත්වලින් උනත් නිර්වාණ ධාතුව අරමුණු කරමිනුයි ඒ අවස්ථාවේදී උපදින්නේ. තංගේ ලෞකික කුසල මාර්ගයේ තුල ඉන්ද්‍රිය බල ධර්මාදී දියුණු කරමින් ඒ තැනට තමන්ගේ සිතපත් නොකළොත් ලෝකෝත්තර මාර්ගය උපදිනවා කියන එක කවදාවත් සිද්ධවන්නේ නැහැ. අන්න ඒ නිසා නුවණැත්තා විසින් මේ ලෞකික කුසල මාර්ගය පිළිබඳව අත් නොහැර තමන්ගේ මනස පිහිටවිය යුතුත් වෙනවා. හැබැයි ලෝකෝත්තර ආර්ය මාර්ගයේ උපදින්නේ කොහොමද කියන මූලික දර්ශනයේ පිළිබඳව සුතමය ඥානය තුළ අවබෝධයක් නැත්තම් දැකීමක් නැත්තම් පින්නතුනි හැකියාවක් ලැබෙන්නේ නැහැ කෙනෙකුට තමන්ගේ නියම අර්ථය සිදු කරගන්නට මේ ප්‍රතිපදාව තුළ. එයා ලෞකික මට්ටමේ කුසලයන් තුළ පින්කම් තුළ රැඳෙනව පමණයි. ඒ කියන්නේ පින්කම් කරන්නට එපා කුසල් කරන්නට එපා කියලා නෙමෙයි, ලෞකික කුසලයේ කළ යුතුයි පින කළ යුතුයි. ඒ පින ලෞකික නැහොත් ලෞකික කුසලයේ සිදු කරන තනින් සීමා වෙන්නේ නැතුව ඒක ලෝකෝත්තර කුසලයේ උපදින ආකාරයට අපි සිද්ධ කරන්නට තරම් අපි ප්‍රඥා සම්පන්න වන්නට ඕනේ. ඒ තමයි ඊටාම වැදගත්ම දේ බවට පත්වන්නේ. ඒ වගේම අපි දර්ශනයකින් යුක්තව ඒ සියලු දේ කරනවා නම් ඒක ඊටාම වැදගත් වෙනවා. සීලය රකින්න තැන ඉඳලා බෞද්ධයෙකුගේ ස්වરૂපය තමයි මූලික සුතමේ ඥානය තුළ පදනම්ම ඒ සීලය ආරක්ෂා කිරීම කියන දේ. ඒ නිසායි සීලවා දස්සනේන සම්පන්නෝ. එයා සිල්වත් වෙනවා කොහොමද? දර්ශනයකින් යුක්තව දර්ශන සම්පන්නව. ඊට පස්සේ තමයි කාමේසු විනෙයගේ ධං නෙහි ජාතු ගබ්බසෙයම් පුනරේති. එයා කාමයන්හි ගේදය
තෘෂ්ණාව අතහැරලා නැවත මෞකුසකට පැමිණෙන්නට තියෙන හේතුව සම්පූර්ණම අතහරින කෙනෙක් බවට පත්වන්නේ. එහෙනම් මේ දර්ශනය මොකක්ද? මේ දර්ශනය පින්නතුනේ ඊටාම වටිනා උත්තරීතර දර්ශනයක්. ඇයි? සියලු ආකාරයෙන් මිනිසුන්ගේ ජීවිතවලට පැමිණෙන්නට තියෙන බය තැති ගැනීම මේ සියල්ල නැති කරන්නට පුළුවන් උත්තරීතර දේ තමයි මේ ආර්ය දර්ශනය කියලා කියන එක. සෑම මිනිසෙකුගේම ජීවිතය තුළ අවිනිශ්චිතතාවක් පවතිනවා. ඒ පවතින අවිනිශ්චිතතාව තමයි තමන්ගේ ජීවිතය, තමන් එක්ක එකට ඉන්න අයගේ ජීවිතය කොයි වෙලාවෙ නැති වෙයිද කියලා තමන්ට කියන්න බෑ. එහෙම නැතිනම් තමන්ගේ ආදරණීයන් අතහැරලා තමන්ට කොයි වෙලාවේ මරණයට පත්වන්නට සිද්ධ වෙයිද කියන එක කියන්න බෑ. ලෝකයා හිතන්නවත් කැමතිත් නෑ. ඒ වගේම එක්කෝ තමන් ඉන්නකොට තමන්ගේ ආදරණීයන් තමන් අතහැරලා දාලා යන්න පුළුවන් කියන එක ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ අවිනිශ්චිතතාවයේ තියෙනවා. තමන්ට නොඑක් ලෙඩ රෝග හැදිලා මේ අද හොඳට ඉන්නවා කියලා හිතාගෙන අද ඊටාම හොඳින් ජීවත් වෙන මිනිස්සෙකුට හෙට වෙනකොට හොයාගන්න පුළුවන් බරපතල රෝගී තත්ත්වයක් තියෙනවා වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒක තමයි ස්වභාවයේ අවිනිශ්චිතතාවයේ තියෙනවා. ඒ වගේම අද සියල්ල තියෙන මිනිස්සෙකුට හෙට දවස වෙනකොට සියල්ල අහිමි කියන එක දැනෙන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ ස්වභාවය. එහෙම ස්වභාවයේ තියෙන තැනක අකම්පිත මනසක් ඇති කරගන්නේ කොහොමද? එහෙම අත්විඳින තැනක අනුපාදා අපරිතස්සනාවක් අපි ඇති කරගන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට ධර්මයේ දේශනා කරනවා. ලෝකයේ තුල කොහොමද අපි කිසිවක් උපාදාන වශයෙන් ගන්නෙ නැතුව, කොහොමද අපි කිසිවක තැවීමක් ඇති කරගන්නෙ නැතුව ඉන්නේ, බයක් ඇති කරගන්නෙ නැතුව ඉන්නේ? මෙන්න මේක ඊටමත් වටිනා තාක්ෂණයක් සහ ඊටමත් වටිනා දර්ශනයක්. මේ දර්ශනය තමන්ගේ ජීවිතේ භාවිත කළ කෙනෙකුට අනාගතයට දුක නැති වෙයි නෙමෙයි, මේ ජීවත් වෙනකොට අදාදම තමන් තුළ දුක නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක මතු කාලෙකදී කවදා හරි දවසකදී ඒ දුක ගෙවෙයි කියනවා නම් නෙමෙයි, මේ ජීවත් වෙනකොට මේ අදාදම ඔබේ ජීවිතය තුළම මේ දුක ගෙවා දමන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒක තමයි මේ දර්ශනය තුළ තිබෙන විශේෂ ලක්ෂණේ බවට පත්වන්නේ. ඉතින් මෙන්න මේ පිළිබඳව අපි හොයා බලනකොට අපිට දකින්නට පුළුවන් එක වටිනා සූත්‍ර දේශනාවක් තමයි මේ උපාදා පරිතස්සනා සූත්‍රය කියලා කියන්නේ. උපාදා පරිතස්සනා සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ බොහොම අපූර්වට දේශනා කරනවා මේ ලෝකේ පරිතස්සනාවක් කෙනෙකු කරා පැමිණෙන්නේ ඇයි කියන එක පිළිබඳව. ඒ වගේම පරිතස්සනා සහ උපාදා ඇති නොවන්නේ කොහොමද, කොහොම දකින්න කෙනෙකුටද කියන එක පිළිබඳවත් දේශනා කරනවා. සංයුතනිකායේහි කන්ද සංයුත්තේහි දකින්නට තිබෙන මේ උපාදා පරිතස්සනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා, උපාදා පරිතස්සනංච වූ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා අපරිතස්සනංච. මහන්නි මම ඔබලට උපාදා පරිතස්සනාවත් අනුපාදා අපරිතස්සනාවත් පිළිබඳව දේශනා කරනවා. තං සුනාත සාදුකම් මනසිකරෝත. ඒක හොඳින් අහගන්න, හොඳින් මෙනෙහි කරන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා ඒක භික්ෂුන් වහන්සේලා එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා පිළිවදන් දුන්නාම දේශනා කරනවා. කතංච භික්ඛවේ උපාදා පරිතස්සනා හොති. උපාදා පරිතස්සනා කියන එක කොහොමද උපදින්නේ? උපාදා පරිතස්සනාව කියන එක උපදින්නේ යම්කිසි විදිහකින් අසුතවා පුතුජ්ජනෝ. අසුතවා පුතුජ්ජනෝ කියලා කියන්නේ ධර්මය අහලා නැති කෙනෙක්, ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ. ඒකයි සුතවත් බව නැහැ කියලා කියන්නේ. ඒ දර්ශනය පිළිබඳ, ඒ ආර්ය දර්ශනය පිළිබඳ හැඟීමක් හෝ දැනීමක් ඔහුට ඇත්තේ නැහැ. මේ ශාසනයේ ප්‍රතඥය කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ප්‍රතඥය සහ අශෘතව ප්‍රතඥය කියන්නේ. අශෘතවත් ප්‍රතඥය කියලා කියන්නේ එයා කෙලෙස් උපදින උපදින විදිහ පිළිබඳව දන්නේ නැහැ. අශෘතවත් භවෙන් යුක්තයි. ඒ නිසා එයාට මේක නැති කර ගැනීම සඳහා කුමක් කල යුතුද කියන එක පිළිබඳව දැක්මක් නැහැ. තවත් ප්‍රතඥෙක් ඉන්නවා. ඒ ප්‍රතඥය කල්යාණ මිත්ත ප්‍රතඥ. කල්යාණ මිත්ත ප්‍රතඥ කියලා කියන්නේ එයා හොඳට අහලා ඒක ධර්මය දරාගෙන තියෙන, එයා දන්නවා කෙලෙස් ඇති වෙන්නේ කොහොමද කියලා. එයා නැති කර ගැනීම සඳහා වෑයම් කරන කෙනෙකුත් ඉන්නවා. එයාට කියනවා කල්යාණ මිත්ත ප්‍රතඥ. ප්‍රතඥ කියන වචනේ එන්නේ පුතුහ කිලේසේ ජනන්තීති පුතුඥා කියලා දක්වනවා. මේ පුතු කියලා කියන බොහෝසෙයින් කියන එක කෙලෙස් වල ගිලෙන නිසා, කෙලෙස් උපදවන නිසා, කෙලෙස් ජනනය කරන නිසා පුතුජ්ජනයි කියලා කියනවා. බොහෝ උන කෙලෙස් නැවත නැවත උපදවන බවෙන් යුක්තයි. එතකොට අපායගාමී අකුසල්ද,
ඒක නැවත නැවත එබඳු අකුසල වුණත් නැවත නැවත උපදවන බවින් යුක්තයි, උපදවන හේතුවෙන් යුක්ත නිසා තමයි පුදුජන කියලා කියන්නේ. ඉතින් මේ අසුතවා පුදුජනෝ කියලා කියන්නේ ධර්මය අහලා ධර්මයේ පිළිබඳව දැනීමක් මෙනෙහි කිරීමක් නැති පුද්ගලයා. අරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ පිළිබඳව කෝවිද කෙනෙක් නෙමෙයි. අදස්සාවි කියලා කියනවා, අරියාණං අදස්සාවි කියලා ආර්යෝ දකින්නේ නැහැ කියන එක. දකින්නේ කියන්නේ ඇස් දෙකට දකින්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි, නුවණින් දකින්නෙත් නැහැ, හඳුනගන්නෙත් නැහැ. දැන් චොන්දසූකර ජේතවනාරාමයේ අයිනේ හිටියත් අරියාණං අදස්සාවි, ආර්යෝ දැක්කේ නැහැ හරියට. ඒ වගේ මේ පුද්ගලයා අකෝවිදෝ, ආර්ය ධර්මයේහි කෝවිදුණෙත් නැහැ. කෝවිද කියලා කියන්නේ දක්ෂ උණෙත් නැහැ. සමහරට කෙනෙක් දකින්නත් පුළුවන්, කෝවිද වෙන්නත් පුළුවන්. හැබැයි යා විනීත වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සත්පුරුෂ ආශ්‍රය ලබන්නේ කුසින් ඇති කරගන්නට ඕනේ දේවල් තමයි මෙතනදී දක්වන්නේ. දකින්න ඕනේ සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ, ඒ වගේම ඒක අපි හොඳින් අහලා ඒකේ කෝවිදෙක් වෙන්නට ඕනේ, දක්ෂයෙක් වන්නට ඕනේ, ඒක හොඳට අහලා තේරුම් ගන්නට ඕනේ. අහලා තේරුම් අරගත්ත කෙනෙක් වෙලා හැබැයි ඒක විනීතෙක් වන්නට ඕනේ, ඒක හික්මෙන්නටත් අවශ්‍යයි. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ආර්යයන් සත්පුරුෂයන් පිළිබඳව දැකලා ඒ ධර්මයේහි දක්ෂ වෙලා ඒ ධර්මයේහි විනීතෝ විනීත පුද්ගලයෙක් බවට පත්වන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා ශ්‍රුතවත් පුද්ගලයෙක් කියලා කියනවා. ඒ වගේම අවිනීත කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අවිනීත කෙනාට තමයි කියන්නේ අකෝවිද, අවිනීත කෙනාට තමයි කියන්නේ අශ්‍රුතවත් ප්‍රතඥය කියලා. අන්න ඒ බඳු අශ්‍රුතවත් ප්‍රතඥය මොකද්ද වෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. එයා රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා. අත්තතෝ කියලා කියන්නේ පින්නතුනේ අත්ත කියන්නේ ආත්ම කියන එක, තෝ කියන ප්‍රත්‍යය දුනහම ආත්ම වශයෙන් කියලා කියනවා. එතකොට එයා ආත්ම වශයෙන් කල්පනා කරනවා. මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. තමා රූපවත් තුන කෙනෙක්, ආත්මය රූපවත් කෙනෙක් හැටියට කල්පනා කරනවා. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ඒ වගේම අත්ත නිවා රූපං සමනුපස්සති. ආත්මය මත රූපය තියෙනවා. රූපස්මින් වා අත්තානං සමනුපස්සති. රූපය ඇතුලේ ආත්මය තියෙනවා කියලා මේ විදිහට කල්පනා කරනවා. එතකොට කවුද මේ අශ්‍රතවත් ප්‍රතඥයාගේ කල්පනා කිරීම? අත්තානු දිට්ඨිය තමයි මෙතනදී මේ කතා කරන්නේ. රූපය ආත්මය කියලා හිතන කෙනා ඉන්නේ උච්ඡේදය තුළ. ඇයි? එයා හිතන්නේ මේ රූපයම ආත්මය, මේ පවතින රූපයම තමයි ආත්මය. මේ රූපයම ආත්මය නම් පින්නතුනේ යම් වෙලාවක මේ රූපය නැති වෙනවා නම් මොකද නැති වෙන්නේ? යම් වෙලාවක රූපය නැති වෙනවා නම් ආත්මය නැති වෙනවා. රූපේ නැති වෙනකොට ආත්මේ නැති වෙනවා. රූපේ නැති වෙනකොට ආත්මේ නැති වෙනවා නම් මොකද වෙන්නේ? රූපේ නැති වෙනකොට ආත්මේ කියන එක නැති වෙලා යනවා නම් එහෙම ඊට පස්සේ ආය උපදින්න විදිහක් නැහැ එහෙනම් කියලා හිතනවා. අන්න ඒක නා උච්ඡේදයක් පනවනවා. ඒ ආත්මේ නැහැ කියන නැති අන්තයකට යපත් වෙනවා. එතකොට මෙන්න මේ උච්ඡේද වාදියා නියත මිච්ඡා දිට්ඨියකට පත් වෙනවා. මොකද කුසලේ නැහැ එහෙනම්, අකුසලේ නැහැ, කර්මේ නැහැ, කර්මඵලේ නැහැ. ඒ පිළිබඳව එයාගේ පිළිගැනීමක් නැති නිසා එයා නියත මිත්‍යා දෘෂ්ටියට පත්වන පුද්ගලයෙක් හැටියට හඳුන්වනවා. ඒ වගේම පින්නතුනේ මෙන්න මෙතනදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට රූපය ආත්මවත් කොට කල්පනා කරන, නැතිනම් මේ ආත්මය සහ රූපය පිළිබඳව කල්පනා කරන පුද්ගලයාගේ ස්වභාවය. එයා හැම වෙලාවකදීම මේ ලෝකය සහ ආත්මය කෙනාගේ පැවැත්ම කියන එක හදාගෙන තියෙනවා. මේක ඔබේ ජීවිතය තුළ මේ ගතිය හඳුනා ගන්නට ඔබ උත්සාහවන්ත වන්නට ඕනේ. ඔබේ ජීවිතය තුළ මේ ගතිය දකින්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ කොහොමද ඔබේ ජීවිතය තුළ මේක දකින්න කියලා කියන්නේ? ඔබ අමුතුවෙන් ආත්මයේ මරණින් මත්තේ ඉන්නවද, මේ ඉන්නව නේද ආත්මය කියලා එකක් යනවා රූපේ නැතුව කියලා කල්පනා නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි නමුත් ඔබට ඔබේ ජීවිතය තුළ පින්නතුනේ මේ එක දිගට ඉන්න පොඩි කාලේ ඉඳලා ඉන්න මේ තමන් යයි කියලා ගත්ත හැඟීමක් තියෙනවානේ. අන්න ඒකට තමයි කියන්නේ පින්නතුනේ ආත්මීය හැඟීම කියලා. නැතිනම් අත්ත සංඥාව කියලා කියන්නේ. ඒ මතම තමයි චිත්ත සහ දිට්ඨි කියන එකත් ඇති වෙන්නේ. මේක තමයි ගොඩාක් අකුසලයන්ට පදනම බවට පත්වන්නේ. කොහොමද මේ අත්ත කියන මේ ආත්ම නිස්සෘත හැඟීම උපදින්නේ? පින්නතුනේ මේ ආත්ම නිස්සෘත හැඟීම උපදින්නේ
යම් වෙලාවක යම් ධර්මයක් නැතිනම් ඔබට යම් කිසි රූපයක් පේනවනම් රූපය පෙනෙන මොහොතක ඔබට රූපය ඇති බවට යනවනම් රූපය පවතිනවා කියන බවට බාහිර ඇසුරු වෙනවනම් ඒ රූපය දකින්නා හම්බෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ, යම් කිසි දෙයක් රූපයක් පෙනෙන බවට ඔබට ඇති වෙන්නේ ඒ රූපය පිළිබඳව පෙනෙන්න හේතුන හේතු ටික වැය වෙලා පෙනීම ඇති කරලා ඒ හේතු නැති වෙනකොට ඒ පෙනෙන බව නැති වුණ තැනක ඒ ගැන නැවත අරමුණු කළා දැනගෙනනේ ඔබ හිතන්නේ මේ කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ දෙයක් හැටියට කල්පනා කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඔබට ඒ ඇත්ත නොදන්නාකම නිසා ඒ දේ ඔබට හම්බෙනවා නම් ඔය පෙනෙන දේත් එක්කම ඔබට හම්බෙනවා තමන්ව. අර බාහ්‍යාදී සූත්‍ර දේශනාවලදී දක්වනවා මේ යම් කිසි විදිහකින් අපිට එතන දකීම දැකීම මාත්‍රයක් වෙනවා නම් තතොතම් බාහ්‍යන තේන කියලා කියනවා. ඒ කියන්නේ ඒහා සමග ඔබ නෑ බාහ්‍ය කියලා දැකීම දැකීම මාත්‍රෙන් පස්සේ ඉවරයි නะ. දැන් අපිට ප්‍රශ්නේ තියෙනවා මොකක්ද? දැකීම දැකීම මාත්‍රෙන් පස්සේ ඉවර නැත්තම් අපිට මොකද වෙන්නේ? දකින දේ තියනවා නම් ඉතුරු වෙලා තේන කියන තැන අපිට හම්බෙනවා. ඒ කියන්නේ තේන කියලා කියන්නේ අපිට ඉන්පසු හම්බෙනවා අපි ඒහා සමග මම ඉන්නවා කියලා. ඒකට අපි කියනවා වෙමි කියන හැඟීම කියලා. වෙමි කියන හැඟීම, මේ වෙමි කියන හැඟීම බොහොම සියුම් දෙයක්. ඒක නැති වෙන්නේ අරිහත් මාර්ගයෙන් වෙනකම්. වෙමි කියන හැඟීම සිඳෙන්නේ අරිහත් මාර්ගයෙන්. අපි ඒක කියනවා අස්මිමානය කියලා. අස්මිමානය දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන්. ආත්ම දෘෂ්ටිය කියන එක, ආත්ම හැඟීම කියන එක දුරු වෙන්නේ කොතනින්ද? සෝතාපට්ටි මාර්ගයෙන්. මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? මේ දෙක අතර තියෙන වෙනස තමයි පින්නතුනි, අර වෙමි කියන හැඟීම පහ නොවුන තැනක ඇති කරගන්න දෘෂ්ටි සහගත තත්වයක් යනවා අපිට ආත්ම වශයෙන්. ඒක කොහොමද වෙන්නේ? වෙමි කියන හැඟීම, හරියට මම උපමාවක් කිව්වොත් එහෙම, යම් කිසි විදියකින් ඔබ පබලුවක්. දැන් ඔය එක එක චිත්‍රා දන්නේ නේ, පබලු අලෝලා. දැන් අපි දැක්කනේ පහුගිය කාලේ බුදු පිළිමවලත් පබලු අලෝනෝ. ඉතින් අන්න ඒ වගේ එක එක චිත්‍ර හදනවා පබලු අලෝලා එක එක දේවල් වල. දැන් ඔන්න ඔබට ඇහැට රූපයක් පේනවා. රූපේ පේන තැනක ඒ පෙනෙන දේ පෙනීම මාත්‍රයකින් පස්සේ ඉතුරු නැතුව නැති වුණා කියන එක ඔබ දකින්නේ නැහැ. ඔබ දකින්නේ නැති වෙනකොට ඒ පේන දේ පිළිබඳව ඔබ දකිනවා, ඒ පේන දේ එතන හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා දකින්නේ නැති නිසා ඒ පේන දේ දෙයක් හැටියට ඔබ බාහිර තියෙන පුද්ගලයෙක් දෙයක් හැටියට දකිනවා. ඔන්න බාහිර තියෙන වස්තුවක් හැටියට දැක්ක කියලා හිතන්න. බාහිර වස්තුවක් දැක්කා කියන එකෙන් ස්කන්ධ ටික ඔබට දැන් ලෝකේ පැත්ත හදලා තියෙනවා. මොකද්ද? බාහිර ලෝකේ පැත්තේ දෙයක් තියෙනවා. ඒක දැකපු ගමන්ම අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? දකින්නා ඉන්නවා. මම ඉන්නවා. එතකොට ඔබට මම සහ මම දැකපු ලෝකේ ඔන්න එතන ඉතුරු වෙනවා. ඒකට අපි කියනවා ඒ තුල ඇති වෙනවා. ඔබට දේ හම්බෙනවා නම්, ඔබ ඒහා සමග ඉන්නවා නම්, ඔබ ඒහා සමග ඉන්නවා කියලා කියන්නේ වෙමි කියන හැඟීම තියෙනවා. මෙන්න මේ වෙමි කියන හැඟීම ඔන්න දැන් රූපේ පෙනුන තැනක තිබ්බා. සද්දයක් ඇහෙනවා. සද්දය ඇහෙන තැනක මොකද්ද තියෙන්නේ? සද්දය ඇහෙන තැනකත් ඔබට වෙමි කියන හැඟීම හම්බෙනවා. ආපහු රූපේ පේනවා. රූපේ පේන තැනක ආයෙත් වෙමි කියන හැඟීම හම්බෙනවා. දැන් එකින් එකට එකින් එකට එකින් එකට එකින් එකට මොකද වෙන්නේ? අර චිත්‍රයේ එක 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 පබළු අලවනකොට එක එක හැඩවලට පබළු ඇලවුනහම අපිට ලොකු හැඩයකට තියෙන චිත්‍රයක් පේනවා. මේක කොයි චිත්‍රයේද කියන එක, කොයි පබලුවද මේ චිත්‍රය ඇන්දේ කිව්වොත් එහේ මේක සාධාරණ නෑ. හැබැයි පබලු ගොඩක් තියෙන තැනක අපිට එක චිත්‍රයක් පේනවා. ඒ වගේ වෙමි කියන හැඟීම් රාශියක් තියෙන තැනක, වෙමි කියන හැඟීම් එකතුවක් තියෙන තැනක පිනතුනි අපට ආත්ම හැඟීමක් ඇති වෙලා තියෙනවා. ආත්ම හැඟීම, ආත්ම දෘෂ්ටියක් අපිට ඇති වෙනවා. අන්නේ ආත්ම හැඟීම, අන්නේ ආත්ම දෘෂ්ටිය තමයි ඉතාම බලවත්ම දේ බවට පත් වෙන්නේ. ඒ ආත්ම හැඟීම, ඒ ආත්ම දෘෂ්ටිය බලවත්ම දේ බවට පත් වෙනවා. එතකොට ඒ ආත්ම දෘෂ්ටිය, ඒ ආත්ම හැඟීම බලවත් දෙයක් කියලා කියන්නේ ඒක බොහෝ අකුසල් වලට හේතුව වෙන, අකුසල් වලට මූලිකත්වයේ ගන්න දෙයක්. අසෘතව ප්‍රත්‍යඥයාගේ ස්වභාවය මොකද්ද? අර යා පබලුව දකින්න තරම්වත් දන්නේ නැහැ. පබලුව අලෝණ එක නතර කරන එක පසකින් තැබේවා. එයාට පේන්නේ හැඩයකට තියෙන එක, චිත්‍රයක්, ආත්ම.
එතකොට කෙනා මම ඔය පුද්ගලයාගේ පැවැත්ම තමයි ඔබට ආත්ම වශයෙන් හම්බෙලා තියෙන්නේ. මේ මම නම්ති කෙනෙක් නොවෙනස්ස එක දිගට ජීවත් වෙනවා. ඒ තමයි කෙනා. එන්න එන්න මොකද කරන්නේ? ඔය තව පබළු අලවන වෙමින් කියන හැඟීම් ගොඩාක් හැමතැනම එකතු කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔය චිත්‍රයට අලුත් අලුත් හැඩ හම්බෙනවා. ඒ නිසා මම හොඳයි, මම නරකයි, මම මෙහෙම කෙනෙක්, මට මාව එපා වෙනවා. කෙනෙකුට කලකිරෙන්න පුළුවන් තමන් ගැන. කෙනෙක් තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. තමන් ගැන උද්දාමයටපත් වෙන්න පුළුවන්. තමන් ගැන මානයක් ඇති කරගන්න පුළුවන්. තමන් ගැන දුකක් දැනෙන්න පුළුවන්. මොන විදිහේ හැඟීමක් වුණත් එතන වැඩි වෙලා තියෙන මොකද්ද පින්නතුනි? මොන විදිහේ හැඟීමක් වුණත් එතන වැඩි වෙලා තියෙන්නේ අත්තානුදිත්‍ය. නැතිනම් ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය, හිතේන වැඩිකම, තදකම තමයි එතන දකින්න පුළුවන්කම තියෙන්නේ. අර පබළු අලෝල චිත්‍රයේ තමන්ට ඕන විදිහට සකස් වෙනවා වගේ අත්තානු දිට්ඨියේ හිම තියෙන සංවර්ධනය, අත්තානු දිට්ඨියේ හිම තියෙන වැඩිම තමයි අපිට ඒ තැන හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මෙන්න මේ අත්තානු දිට්ඨිය වර්ධනය වෙනකොට, අත්තානු දිට්ඨිය වැඩෙනකොට අන්න ඒබඳු වූ කෙනාට ඇතිවන తत्वේ රූපය, එයා රූපයේ පිළිබඳව කල්පනා කරනකොට එයාට රූප පේනවා තමන් වගේ. රූපේ තමන් වගේ පේනකොට මොකද්ද වෙන්නේ? දැන් එයාට අර තමන් කියලා ඇති කරගත්ත හැඟීම, ඒ හැඟීම එක දිගට ඉන්නවා කියන එක එයාට රූපේ මත පේන්න පටන් ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. මේ ඉන්න රූපේම තමයි කෙනා කියලා හිතනවා. එවැනි නැතිනම් මේ රූපය ඇතුලේ කෙනා ඉන්නවා කියලා හිතෙනවා. මේ රූපේ මත තමයි කෙනා ඉන්නේ, නැතිනම් රූපය ඇතුලේ කෙනා ඉන්නව නැතිනම් ආත්මේ මත තමයි මේ රූපේ තියෙන ආදි ලෙස මේක ආකාරයකට කෙනෙකුට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙම තැනකදී ඇති වෙන තත්වයක් පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්නේ එහෙම ඉන්නකොට එයාට මොකද්ද වෙන්නේ? තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති. ඒ කෙනාට තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති කියලා කියන්නේ ඒ රූපය විපරිණාමයටපත් වෙනවා, වෙනස් ස්වභාවයකට, වෙනත් අයුරකටපත් වෙනවා. රූපේ වෙනස් ස්වභාවයකටපත් වෙනවා, වෙනත් අයුරකටපත් වෙනවා. දැන් වෙන විදිහකට රූපය වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාමානු පරිවත්ති විඥානං හෝති. ඒ රූපය විපරිණාමයටපත් වෙනකොට එයාගේ විඥානයේ රූප විපරිණාමයට අනුවර්තනය වෙනවා, පරිවර්තනය වෙනවා. ඒකයි රූප විපරිණාමානු පරිවත්ති විඥානං හෝති කිව්වේ. එතකොට ඒක රූප විපරිණාමානු පරිවත්ති. විපරිණාමයට අනුව විඥානයේ පවතිනවා. එතකොට මොකද්ද වෙන්නේ? තස්ස රූප විපරිණාමානු පරිවත්තජා පරිතස්සන සමුප්පා ධම්ම සමුප්පාදා. අන්නේ රූපය විපරිණාමයටපත් වෙනකොට ඊට අනුව විඥානයේ විපරිණාම වෙනකොට අන්න ඒ විපරිණාමයේ නිසා උපදිනවා කෙනෙකුට මොකද්ද? වෙහෙස, විඩාව කියන එක. ඒකයි විපරිණාමානු පරිවත්තිජා. විපරිණාම පරිවර්තණයෙන් උපදිනවා පරිතස්සනා ධම්ම සමුප්පාදා. පරිතස්සන ධර්මයට හට ගන්නවා. තැවීම් සහගත දේවල් උපදිනවා. කොහොමද? එයාට උපදිනවා චිත්තම් පරියාදාය තිට්ඨಂತಿ. සිත හාත්පසගෙන සිටිනා මොනවාද? සිත තවන ධර්මයෝ චේතසෝ පරියාදානා උත්තාස වාච හෝති විඝාත වාච අපෙක්ඛ වාච උපාදායච පරිතස්සති. එතකොට එයාගේ සම්පූර්ණම හිත තදින් අල්ලගෙන බැසගෙන පවතිනවා සිතේ තැවීම, මහන්සිය, වෙහෙස, විඩාව ඔන්න පවතිනවා. මොකක් නිසාද? වෙනස් වීම නිසා. වෙනස් වුනේ මොකක් නිසාද? වෙනස් වීමට අනුව සිත පවත්වපු නිසා. වෙනස් වීමට අනුව සිත පැවැත්වුවේ එයා රූපේ ඇත්ත දකින්න නැතු රූපේ කෙනෙක් හැටියට කල්පනා කළා. රූපේ දෙයක් හැටියට කල්පනා කළා. මෙන්න මේ හේතුව නිසා. දැන් ඔන්න දුක ජීවිතයට ගලාගෙන ඉන්න තියෙන හේතුව. වෙනතුනි ටිකක් ව්‍යුක්තව කල්පනා කළොත් අපි සිද්ධියකට ව්‍යුක්තව රාමු නොවි, කොටු නොවි අපි එයින් එළියට ගිහිල්ලා මොහොතකට කල්පනා කළොත් අපේ ජීවිතවලට දුක එන්න තියෙන හේතුව මොකක්ද කියලා. දුක එන්න තියෙන හේතුව වෙන එකක් නෙමෙයි පින්නතුනි. දුක එන්න තියෙන එකම හේතුව තමයි අපිට මේ රූපය පිළිබඳව තියෙන පිරිසිඳ නොදන්නාකම. ඇත්ත ඇති හැටියට නොදන්නාකම. ඇත්ත ඇති හැටියට රූපය පිළිබඳව තියෙන නොදන්නාකම නිසා අපිට රූපය පිළිබඳව අපිට ආත්ම වශයෙන් දකින කමක් ඇති වෙනවා. ඒක නිසා රූපය ආත්ම වශයෙන් දකිනකොට අපිට ඒ විදිහට හිතාගෙන ඉන්නකොට ඒ රූපය වෙනස් වෙනවා. වෙනස් වෙනකොට වෙනස් වෙන රූපය අනුව සිත වෙනස් වෙනවා. සිත වෙනස් වෙනකොට
ඒ වෙනස් වීම නිසා අපිට දුක එනවා. ප්‍රායෝගික ජීවිතයේට ওই තියරිය දාලා බලන්නකෝ. අපිට දුක එන විදිහ අපිට හඳුනා ගන්න පුළුවන්. පටාචාරාව දුක්ුණේ කොහොමද? පටාචාරාව ඉස්සෙල්ලම එයා රූපය ආත්මය හැටියට කල්පනා කරගන්න තැනක හිටියේ. එයාට තමන් සහ ලෝකය හම්බුණා. අපි කිව්ව රූපය ආත්ම වශයෙන් ගැනීමෙහි තියෙන ස්වභාවය මොකද්ද කියලා? අපිට ලෝකය සහ ලෝකයේ විඳින්නා හම්බෙනවා. ආත්මය කියන එක නිකන් හම්බෙන්නේ නැහැ කෙනෙකුට. ආත්ම භාවය කියන එක අත්තානු දිට්ඨියක් ඒක. ඒක නිකන් ඇති වෙන දෙයක් නෙමෙයි. අත්තානු දිට්ඨිය කියන එක ආත්මය කියලා කියන්නේ පවතින දෙයක් නෙමෙයි. යථාර්ථ වශයෙන් දිට්ඨියක්. එයා දකිනවා එහෙම එකක් තියෙනවා කියලා. ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක ඇති වෙන්නේ අර වෙමි කියන එක ඇත්ත නොදන්නකොට ඒවා එකින් එකට එකතු කරලා එකතු කරලා එකතු කරලා හදාගන්න අර පොදු චිත්‍රයක් වගේ. පවතින එකක් නෙමෙයි. පබළු අලේ එක පබළු ටිකක් අලෝගෙන අලෝගෙන යනකොට ඇති වෙන හැඩයක් වගේ. ඒ හැඩේ තියෙන එකක් නෙමෙයි. පබළු ඇලවීම නිසා ආපු හැඩයක් ඒක. අන්න ඒ වගේ වෙමි කියන හැඟීම එකතු කරගෙන බලන නිසා අපිට අත්තානු දිට්ඨිය ඇවිල්ලා තියෙනවා. අත්තානු දිට්ඨිය තියෙන තැනක යාට දෙපැත්තක් තියෙනවා. මොකද අත්තානු දිට්ඨිය තියෙන තැනක තියෙන දෙපැත්ත. මම ඉන්නවා කියන එක තියෙනවා වගේම එයාට හම්බෙනවා මම විඳින ලෝකේ තියෙනවා කියලා. එයාට දෙපැත්තක් හම්බෙනවා මම ඉන්නවා සහ මම විඳින ලෝකේ තියෙනවා. පටාචාරාවට මම හිටියා. මම විඳින ලෝකේ තිබුණා. ඒ නිසා එයාට සහ එයා විඳින ලෝකේ ඒ ලෝකේ ඇත්ත කරගෙන එයා ජීවත් වුණේ. එයා ආවා මොකක් බලන්නද? තමන්ගේ අම්මා තාත්තා ගෙදර බලන්න. එනකොට මගදී විපත්වලට මුහුණ දුන්නා. අපි කතා කළොත් අදාළ කාරණාවට අම්මයි තාත්තයි ගෙදරයි බලන්න ආවා. එනකොට මොකද වුනේ? එයාගේ ලෝකේ එහෙම දෙයක් තිබුණා. එයා ඒක බලන්න එනකොට දැන් එයාගේ ඇස් දෙකට එනකොට රූපේ වෙනස් වෙලා. රූපේ වෙනස් වෙනකොට දැන් මොකද වුනේ? ඒ වෙනස් වුණ රූපේට අනුව විඥානයේ පැවැත්ම වෙනස් වුණා. විඥානයේ පැවැත්ම වෙනස් වුණා කියලා කියන්නේ මේක හරිම සියුම් සහ සූක්ෂම ඔබ තේරුම් ගන්න ඕන දෙයක්. මේක නිකන් තේරුම් ගන්න ඕන දෙයක් නෙමෙයි. මේකේ කරුණු ඇතුළත ඔබේ නුවණ විනිවිද ගිහිල්ලා තේරුම් ගන්න ඕන දෙයක්. ඇයි මේ රූපයට අනුව විඥානයේ වෙනස් වීම කියන එක තියෙන විදිහ? පිනතුනේ විඥානයේ වෙනස් වෙනවා කියලා කියන්නේ අපිට හැම වෙලාවකදීම තමන්ගේ හිතින් කෙනෙකුගේ මරණය දකිනවා කියන එක. වෙලාවකින් කියන්නේ අර අවස්ථාවේදී ඔන්න පටාචාරාවගේ අසමුවට අලුතෙන් මෙන වර්ණ රූපයක් න්‍යාවේ. අලුතෙන් මෙන වර්ණ රූපයක් ඇතුලේ කලින් තිබුණ gedarak කඩාගෙන වැටෙන්න පුළුවන්කම තිබ්බේ නැහනේ. දැන් එදා දවසේ පළවෙනියටම එතෙන්ට යන මිනිස්සෙකුට පළවෙනියටම එතන දකින මිනිස්සෙකුට එයාට හම්බෙන්නේ තිබුණ gedarak කඩන් වැටලද gedarak කඩන් වැටුණු gedarak දෙයට හම්බෙන්නේ. එයාට හම්බෙන්නේ තිබුණ gedarak කඩන් වැටුණ කියන එක නෙමෙයි. එයාට හම්බෙන්නේ කඩන් වැටුණු gedarak. එතකොට තියෙන gedarakට තණ්හාව තිබුණ කියන එක එයාට දෙන්නේ නැහනේ. එයාට දෙන කඩන් වැටුණු gedarak එයාට ප්‍රශ්නයක් නෑ. පටාචාරවට උනේ මොකද්ද? එයාට උනේ gedara දැක්කා කලින් තියනවා කියලා හිතාගෙන බලන්නාව බලන්න එනකොට දැන් ඇස් හමුවට එන රූපය ඔන්න වෙනස් ස්වභාවයක් අරගෙන. වෙනස් ස්වභාවයක් අරගත්තාම දැන් මොකද්ද උනේ? විඥාණයට ඒක වෙනස් බව තේරුණා. විඥාණය ඊට වඩා වෙනස් ස්වභාවයක් ගත්තා. විපරිණාමානු පරිවත්ති කිව්වේ ඒකයි. විපරිණාමයට අනුව පරිවර්තනය වුණා. ඒකට අනුව වෙනස් වුණා. වෙනස් වුණා විතරක් නෙමෙයි ඒකෙන් ඉපදෙව දෙයක්. ඒ වෙනස් වුණ විඥාණය රූපේ පැත්තට දැම්මා. හොඳට තිබුණ gedara මෙන්න කඩාගෙන වැටිලා. හොඳට තිබුණ gedara කඩාගෙන වැටිලා. දැන් මොකද වෙන්නේ? අන්න ඒ විපරිණාමානු පරිවත්තජා විපරිණාමයන් පරිවර්තණයට අනුව උපදිනවා. එයාට බය සන්ත්‍රාසය. එයාට උපදිනවා බය, එයාට උපදිනවා ශෝකය, එයාට උපදිනවා දුක. උපාදා පරිතස්සනාවක් ඇති වෙනවා. ඒකයි ඒ ධම්ම සමුප්පාදා කියේ. ඒ ධර්මයන්ගේ හට ගැනීම තියෙන. ඇයි? එයාගේ අර විඥානයේ තියෙන වෙනස එයා රූපේ පැත්තට දාලා බැලුව නිසා. ඒ නිසා එයාට දුක, වෙහෙස, විඩාවට පත්වන්නට සිද්ධ වීම කියන එක එතන තිබුණා. ඒක දුරුුනේ නැහැ. ඒ නිසා එයාගේ පීඩාව, එයාගේ ජීවිතය තුළ එයාට භුක්ති විඳින්න සිද්ධ වුණා. පටාචාරාව පිස්සියක් බවට පත් උනේ රූපේ පිළිබඳව තිබුණු ඇත්ත නොදන්නා කම නිසා. අත්තානු දිට්ඨිය තිබ්බ බලවත් කම තව පැත්තකින්. රූපේහි යථාර්ථ ස්වභාවය පිළිබඳව පවතින
ඇත්ත යථාර්ථය පිළිබඳව අවබෝධ නොකිරීම කියන දේ තමයි පටාචාරාවගේ දුකට හේතුව බවට පත්වුනේ. අපේ ජීවිතවල දුක එනවා නම් පින්නතුනි, දුක එන හැම තැනකදීම දුක එන්න හේතුව බවට පත්වෙන්නේ වෙනත් දෙයක් නෙමෙයි. දුක එන්න හේතුව බවට පත්වෙන්නේ රූපේහි යථාර්ථ ස්වභාවය පිළිබඳව අවබෝධ කර නොගන්නාකම. රූපේහි ඇත්ත යථාර්ථය පිළිබඳව අපි දකින්න නැති වෙනකොට, තේරුම් නොගන්නකොට, අන්න ඒ තේරුම් නොගන්න නිසා තමයි අපිට මේ දුක වෙහෙස විඩාව ඇති වෙන්නේ. ඇයි? අර පටාචාරාවට ආපු විදිහටම තමයි ඔබට එන්නේ. ඒ නිසා ඔබට රූපේ වෙනස් වෙනකොට, වෙනස් වෙන රූපය කලින් හිටපු එකත් එක්ක පේනකොට මොකද වෙන්නේ? මම වයසට ගිහිල්ලා, මම ලෙඩ වෙලා, දැන් මොකද වෙන්නේ? දුක එනවා. ඇයි ලෙඩ වෙන රූපේ මම වෙලා? ඒක මගේ ආත්මේ වෙලා. දැන් දුක තමන්ගේ ජීවිතයට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒකයි රූප විපරිණාමානු පරිවත්තජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තම් පරියාදාය තිට්ඨති කියලා කිව්වේ. ඒක සිත හාත්පස මැඩගෙන සිටිනවා. එතකොට චේතසෝ පරියාදානා උත්තාසවාච, සිත දැඩිව පිහිටා සිටිනකොට, ඒව දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නකොට තමන්ට ඒ තුළ බය තැති ගැනීම වගේ දේවල් තමන්ට උපදිනවා. දුක ඇති බව තියෙනවා, අපේක්ෂාව තියෙනවා ලෝකෙ තුල කොහොමද මේවා නිරවුල් කරගන්නේ කියලා. ඒකනේ මිනිස්සු අපේක්ෂාව පවතින්නේ, කොහොමද මේවා නිරවුල් කරගන්නේ, කොහොමද ගොඩ නැගෙන්නේ, කොහොමද සැපවත් වෙන්නේ, කොහොමද දුක නැති කරගන්නේ. එතකොට ඒක අපේක්ෂාව තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට දැඩි කොටගෙන පෙළීම ලෝකයේ තුල තියෙනවා. ඒ කියන්නේ උපාදා පරිතස්සනාව තියෙනවා. පරිතස්සති කියනවා පෙළෙනවට, උපාදා කියනවා දැඩිව ග්‍රහණය කර ගැනීම කියන එක. දැඩිව ග්‍රහණය කරගෙන ලෝකෙ පෙළීම දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට වේදනං අත්තතෝ සමනුපස්සති. කෙනෙක් ඉන්නවා වේදනාව ආත්මය හැටියට කල්පනා කරනවා, සංඥාව සංඛාර විඥාන ආත්ම හැටියට කල්පනා කරනවා. අර කතා කළා වගේම ඒ විදිහට තමන්ගේ ජීවිතය කරා දුකේ පැමිණීම තියෙන උපාදා පරිතස්සනාව ඒ හැම තැනකදීම පවත්වන කෙනෙක් බවට පත් වෙනවා. කවුද? ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති, ධර්මයේ පිළිබඳව දැකීමක් නැති, ධර්මයේ පිළිබඳව කියවීමක් නැති අර අශ්‍රතවත් ප්‍රතඥයාගේ පැවැත්ම. එයා දුකේන විදිහ පිළිබඳව දන්නේ නැහැ, ඒ පිළිබඳව හැඟීමක් නැහැ. ඒ නිසා තමයි එහෙම පැවැත්මක් තුළ එයා ජීවත් වෙන්නේ. මෙන්න මෙහෙම ජීවත් වෙන කෙනෙකුට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දර්ශනය එයාට අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ ඒ දර්ශනය එයාට අහන්නට ලැබෙනකොට එයා බලනවා කොහොමද ඒක ලෝකයේ දුක කියන දේ ගලාගෙන එන්නේ කියලා. ධර්මයේ තුලින් එයා ඒ පිළිබඳව අවබෝධ කරගන්නවා කොහොමද. කතංච භික්කවේ අනුපාදා අපරිතස්සනා හෝති, දැඩිව නොගෙන නොපෙළී ඉන්නේ කොහොමද? ලෝකයේ දැඩිව නොගෙන නොපෙළී ඉන්නේ කොහොමද? ඉද භික්කවේ සුතවා අරිය ශාවකෝ අරියානන් දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්ය ධර්මයේහි කෝවිද කෙනෙක් වෙලා ආර්යන් දකිනවා, ආර්ය ධර්මයේහි කෝවිදයි, ආර්ය ධර්මයේහි සුවිනීතෝ මනාව හික්මුණ කෙනෙක් වෙලා සත්පුරුෂයෝ දකිනවා, සත්පුරුෂ ධර්මයේහි දක්ෂ වෙලා සත්පුරුෂ ධර්මයේහි විනීත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා න රූපං අත්තතෝ සමනුපස්සති, රූපේ ආත්ම වශයෙන් දකින්නේ නැහැ, රූපවත්ව දකින්නේ නැහැ, රූපේ කෙරෙහි ආත්මයේ කෙරෙහි රූපය හෝ එහෙම ආකාරයකින් දකින්නේ නැහැ. එතකොට මේ විදිහට එයා බලාගෙන ඉන්නකොට මොකද සිද්ධ වෙන්නේ? ඒ විදිහට ඉන්නකොට තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති. අර කෙනාට ආව වගේම එයාගේ සමෝට එන රූපේ විපරිණමති අඤ්ඤතා හෝති, වෙනස් ස්වභාවයක් ගන්නවා. හැබැයි වෙනස් ස්වභාවයක් ගන්නකොට වෙනස්කම මොකක්ද යාගේ තියෙන? තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා න රූප විපරිණාමානු පරිවත්ති විඥානං හෝති. කලින් උනේ මොකද්ද? රූප විපරිණාමයේ වෙනකොට රූප විපරිණාමානු පරිවත්ති විඥානේ වුණා. රූපේ විපරිණාමයටපත් වෙනකොට ඊට අනුව විඥානයත් පරිවර්තනය වුණා. දැන් මේ කෙනාගේ ශ්‍රුතවත් ශ්‍රාවකයාට මොකද්ද වෙන්නේ? රූපය විපරිණාමයටපත් වෙනවා කියලා පේනවා. රූපේ වෙනස් වෙනවා කියලා පේනවා. රූපේ වෙනස් වෙනවා කියලා පෙනුනට, විපරිණාමයටපත් වෙනවා කියලා පෙනුනට මේ ආර්ය ශ්‍රාවකයාට, ධර්මයේ දන්න කෙනාට, ධර්මයේ දකින කෙනාට එයාට විඥානයේ විපරිණාමයටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? අනුපරිවර්තී නෑ, රූපේ පැත්තට දාන්නේ නෑ. තමන්ගේ හිතේ දැනගන්න බැරුව නෙමෙයි දැනගන්න දේ රූපේ කියලා දකින්නේ. තමන් දැනගන්න දේ රූපේ පැත්තට දාලා ඒක රූපේ කියලා දකින්නේ නැති වෙනකොට
රූපය වෙනස් වුණා කියලා එයාට පේන්නේ තමන් හිතන දේ වෙනස් වුණා කියලා. එතකොට තමන් පුද්ගලයා කියලා හිතාගන්නේ, ආත්මය කියලා හිතාගන්නේ, කෙනා කියලා හිතාගන්නේ, මම කියලා හෝ මගේ ආදී වශයෙන් හිතාගන්නේ පිනතුනේ පෙනෙන දේ නෙමෙයි. ඒ වශයෙන් ග්‍රහණය කරගන්නේ පෙනෙන දේ තුළ ඇති බවට ගන්න තමන් ලෝකය හදාගන්න තැන. අන්න ඒ තමන් කියලා ලෝකය ඇති බවට ගන්න තැනට ඉඩ ඉතුරු කරන්නේ. ඒ ඉඩ ඉතුරු කරන්නේ නැති තැන තමයි මේ ධර්මය තුළ අනුගමනය කිරීම තුළ අපි සකස් කරගන්න ඕන තැන බවට පත්වන්නේ. ඒ කියන්නේ එයාට එතකොට මොකද්ද වෙන්නේ? එයාට ඒ රූප විපරිණාම වෙනකොට එයාගේ විඥානයේ විපරිණාමානු පරිවර්තී වෙන්නේ නැහැ. විපරිණාමයට අනුව පෙරලෙන්නේ නැහැ. විපරිණාමයට අනුව පෙරලෙන්නේ නැති වෙනකොට එයාට මොකද්ද වෙන්නේ? තස්ස විපරිණාමානු පරිවත්තජා පරිදස්සනා ධම්ම සමුප්පාදා චිත්තංන පරියාදායතිත්‍තති. ඒ රූප විපරිණාමානු පරිවර්තනය වෙනකොට ඒ නිසා ඇතිවන ඒ ධර්ම සමුප්පාදයෝ සිත හාත්පස බැසගෙන සිටින්නේ නැහැ. චේතසෝ අපරියාදාන සිත දැඩිව නොගෙන සිටින නිසා නචේව උත්තාසවා හෝති න විඝාතවා න අපික්ඛවා. එයාට සිතට දොස් එන්නේ නැහැ, බයක් නැහැ, තැති ගැනීමක් නැහැ. එයාට පීඩාවක් නැහැ කොටිම කියනවා නම් හිතේ උපේක්ෂාවක් තියෙනවා. එයාට අපේක්ෂා නැහැ ලෝකයේ තුල. ඊට පස්සේ අනුපාදායචන පරිතස්සති. කිසිවක් දැඩිව නොගෙන න පරිතස්සති අනුපාදාය. එතකොට දැඩිව නොගැනීම නිසා එයාට ලෝකයේ තුල තැවෙන්න හේතුවක් නැති වෙනවා. මෙන්න මේ විදිහට එයාට වේදනා සංඥා සංඛාර විඥාන තුල ඒක දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී අපිට දුක ඇති වෙන විදිහ පිළිබඳව සහ දුක නැති වෙන විදිහ පිළිබඳව අපිට ඉතාම පැහැදිලි. කෙනෙක් මේ ස්කන්ධ පංචකය පිළිබඳව අර විදිහට කල්පනා කරනවා නම් දුක ඇති වෙනවා. එයාට බයටපත් වෙන දේවල් තියෙනවා. ඒ ලෝකයේ සහ ලෝකේ ජීවත් වෙන තමන් හම්බෙනවා. ලෝකයේ සහ ලෝකේ ජීවත් වෙන කෙනාව හම්බෙනවා නම් ඒ කෙනාට ලෝකයේ තුල දුකට පත්වන්න හේතුව තියෙනවා නම් එයා දුකෙන් මිදුණ කෙනෙක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ලෝකයේ තුල තමන් සහ තමන්ට ජීවත් වෙන්න ලෝකය හම්බෙනවා කියන මනෝභාවය එයා ඉවත් කරන්නට අවශ්‍යයි. අන්න ඒ මාර්ගය පිළිබඳව තමයි අපිට ආරෂ්ඨාංගික මාර්ගය විදිහට අරගෙන දකින්නට වෙන්නේ. කොහොමද අපි අනුපාදා අපරිතස්සනාව ඇති කරගන්නේ? මොකද්ද ඒකට තියෙන ප්‍රතිපදාව? ඒකට තියෙන ප්‍රතිපදාව මොකද්ද? රූපය ආත්ම වශයෙන් දකින්න එපා. රූපය ආත්ම වශයෙන් නොදක ඉන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? රූපේ යථාර්ථය දකින්න ඕනේ. අපි රූපේ ඇත්ත දකින්න ඕනේ. රූපේ ඇත්ත මොකද්ද? රූපේ ඇත්ත තමයි සමුදේ ධම්ම වූ රූපයක් තියෙන්නේ. වය ධම්ම වූ රූපයක් තියෙන්නේ. සමුදේ වය ධම්ම වූ රූපයක් තියෙන්නේ. හට ගැනීම ස්වභාව කරගත්ත රූපයක්. වයවීම ස්වභාව කරගත්ත රූපයක්. හට ගැනීම සහ වයවීම ස්වභාව කරගත්ත රූපයක් තියෙන්නේ. එහෙනම් රූපේහි පවතින යථා ස්වභාවය හේතු ඇතිකල්හි හට ගැනීම නම් හේතු නැතිකල්හි නැතිවෙන බව නම් අන්නේ හේතු ඇතිකල්හි හටගන්න බව සහ හේතු නැති වෙනකොට නැතිවෙන බව නුවණින් දකින්නට අවශ්‍යයි. අන්නේ හේතු ඇතිකල්හි හටගෙන හේතු නැති වෙනකොට නැතිවෙනවා කියන එක පිළිබඳව නුවණින් දකින තැනක තමයි පින්නතුනි අපිට රූප ධර්මයන් පිළිබඳව ආත්ම හැඟීම ගොඩනගෙන්නේ නැත්තේ. වෙමි කියන හැඟීම ගොඩනගෙන්නේ නැත්තේ. ඇයි? පේන දේ ඇත්ත වෙලා රූපේ පැත්තට දාලා බැලුවොත් පේන දේ එක්ක මම ඉන්නවා කියන එක තියෙනවා. පේන දේ රූපේ පැත්තට දාලා බැලුවාම පේන දේ එක්ක මම ඉන්නවා කියන එක තියෙනවා. මම ඉන්නවා කියන එක රූපේ පැත්තට දාලා බැලුවාම අපිට ලෝකයක් ලෝකේ ජීවත් වෙන මමත් කියන මේ දෙන්නම හම්බෙලා තියෙනවා. දැන් ඒ මමත්වය අපි කොච්චර පෝෂණය කරනවද? අපිට යම්කිසි ඡායාවක් දැකලා එබඳු රූපේ මම කියලා හිතාගත්තාම දැන් ඔබට තියෙන වර්ණයක් සහ හැඩයකුත් මම කියලා සිහි කරගන්නනේ. මම කියන හැඟීමටම දැන් පාටකුයි හැඩයකුත් දීලා තියෙනවා. ඇහැට පෙනුණු රූපය ඔබට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හරි කොයි විදිහට හරි ඇහැට පෙනුණු හැඩය තියෙනවා නම් ඒ හැඩය සහ රූපේ ඒ වෙලාවේ පෙනුණ දේ. දැන් ඔබ ඒක අර මම ඉන්නවා කියන බවට පත් කරගත්ත තැනකට ඒ පාට සහ හැඩය දුන්නහම මොකද්ද වෙලා තියෙන්නේ? ඔබට මම නම් වූ කෙනෙකුගේ පුද්ගලයෙකුගේ ජීවත් වෙන ස්වභාවය හම්බෙලා තියෙනවා. දැන් ඔන්න ජීවත් වෙන කෙනා ඇත්ත වෙලා. දැන් මම ජීවත් වෙනවා. දැන් පුද්ගලයා ජීවත් වෙනවා. ඔය පුද්ගලයා ජීවත් වෙන තැනක තමයි ලෝකේ පවතින්නේ. පිනතුනි හැම වෙලාවකදීම අපිට ඇති වෙන්නේ මොනවද? පෙනීම, ඇහිීම, දැනගැනීම සහ විඳීම කියන ධර්ම ටික.
රූපේ පෙනෙනවා, ඇහැ රූප සිත කියන දේ වැය වෙලා. හැබැයි පෙනෙන දේ රූපේ නෙමෙයි. පෙනෙන දේ ඇහත් නෙමෙයි, පෙනෙන බව හිතත් නෙමෙයි. මේ ඇහැ රූප සිත කියන ධර්මයන්ගේ වැයවීම මත හේතුව නිසා හටගත්ත පෙනෙන බව ඒ ධර්ම ටික නැති වෙනකොටම නැති වෙනවා. ඒ පිළිබඳව තියෙන නුවණ තමයි දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති කියලා කිව්වේ. දැකීම දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේ කිව්වේ. ඇයි ඒක දැකීම මාත්‍රයක් පමණයි? ඊට පස්සේ දැකීම මාත්‍රය හේතුව පැත්තේ හොයන්න යනවා නම් ඒක හේතුව පැත්තේ තියෙන දෙයක් නෙමෙයි. මොනවද හේතුව පැත්තේ හොයන්න යනවා කියලා කිව්වේ? ඇහැ පැත්තේ තියෙනවා නම්, රූපේ පැත්තේ තියෙනවා නම්, සිත පැත්තේ තියෙනවා නම්, පින්තුනි, දකින්න දේ ඇහැ පැත්තේ තියෙන දේවත්, රූපේ පැත්තේ තියෙන දේවත්, සිත පැත්තේ තියෙන දේවත් නෙමෙයි. ඒ ධර්ම ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන තැනක අපිට පෙනීම විතරක් නිත්‍යව තියනවා කියන්න බෑ. පෙනුන දේ ඇත්ත කියන්න බෑ. පේන දේත් නැති වෙනවා. ඒක හදපු හේතු ටික නැති වෙනවා. තෙල් ටිකක් නැති වෙනවා, තිරෙත් නැති වෙනවා. ඒ වුණාට දැල්ල නිත්‍යයි කිව්වොත් ඒක වෙන්නේ නැහනේ. ඒ වගේ හේතු නැති වෙනකොට ඇහත් නැති වෙනවා, රූපෙත් නැති වෙනවා, සිතත් නැති වෙනවා, පේන බව තියෙනවා කිව්වොත් එහෙම. ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඇහත් නැති වෙනවා නම්, රූපේ නැති වෙනවා නම්, සිත නැති වෙනවා නම්, ඒ ධර්ම තුන නැති වෙනකොටම පෙනෙන බව කියන එක නැති වෙනවා. එහෙනම් පෙනෙන බව නැති වෙනවා කියන එක අපිට නුවණින් දකින්න තියෙන දෙයක් නේ. ඒක දකින්න කෙනාට තමයි දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති, දැකීම දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේය කියන අවබෝධය යාට ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අවබෝධය යාට නැත්තම්, ඒ කියන්නේ දුක නැති කරගන්න පුළුවන්, දුකෙන් මිදෙන්න පුළුවන් මාර්ගය යාට නැහැ කියන එක. නිසා දුකෙන් මිදෙන්න පුළුවන් මාර්ගයේ දුක නැති කරගන්න ප්‍රතිපදාව කියන එක පින්තුනි යම් කිසි කෙනෙකුට එනවනම් ඒක උපදින්න පුළුවන්කම තියෙන තැන බවටපත් වෙන්නේ අන්න ඒ දැකීම දැකීම මාත්‍රයක් පමණක්ම වෙනවා කියන අවබෝධය ඇති කෙනාට. ඇසීම ඇසීම මාත්‍රයක්ම පමණක්මයි කියන අවබෝධය තියෙන කෙනාට. විඳීම විඳීම මාත්‍රයක් පමණක්මයි, දැනගැනීම දැනගැනීම මාත්‍රයක් පමණක්මයි කියන අවබෝධය, ඥානනේ, ප්‍රඥාව තියෙන කෙනාට. ඒ ටික දකින්න නම් ඔබට දකින්න වෙනව හේතු නිසා හටගන්න ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක. ඒ අවබෝධය ඇති වෙන්නේ නැතුව කවදාවත් ඔබට ඒ කියන ප්‍රඥාව මට්ටම ඔබේ ජීවිතයට ලං කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබට ඒ අනිත්‍යතාවයේ පිළිබඳව, ඒ ධර්මයන්ගේ සංකතතාවයේ පිළිබඳව ඔබට නුවණ පවත්වන්නට සිද්ධ වෙනවා. දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ධර්මයන්ගේ පැත්තෙන්. ඒක තමයි ඔබ දුක පිරිසිඳ දැකීම පිණිස පවත්වන මානසිකාරය බවට පත් වෙන්නේ. ත්‍රිභූමික ධර්මයන්ගේ සංකතාදී දුක්ඛ ලක්ෂණ පිළිබඳව දකින්නට, සිහිය නුවණ පවත්වන්නට ඔබ උත්සාහ ගන්නෙක් බවට පත් වෙනවා. අන්නේ උත්සාහ ගැනීම ඇතුලේ ඔබ දුකට තියෙන හේතුව, දුකට තියෙන පදනම, දුකට තියෙන පසුබිම තමයි ඉවත් කරගන්නේ. ඒ දුකට තියෙන පසුබිම, දුකට තියෙන පදනම ඉවත් කරගන්නකොට ඒ තුලින් ඔබට දුක නැති කරගන්නට, දුකේ නැති බව සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. සා තමයි සම්මා දිට්ඨිය, දුක නැති කිරීමේ මාර්ගයේහි මුලට පෙන්වන බුදුරජාණන් වහන්සේ දුක්ඛේ ඥානං කියලා දේශනා කරන්නේ, දුක පිළිබඳව දන්නවා කියලා. ඒ දුක්ඛේ ඥානං කියන එක ඇතුලේ ඔය කියන සංකත ධර්මයන්ගේ හටගන්න බව සහ වයවන ලක්ෂණයේ පිළිබඳව නුවණ පැවැත්වීම කියන එක ඇතුළත් වෙන්නේ. ඒක අවබෝධ කරගන්න කෙනාට තමයි මේ ලෝකය උපදින්නේ නැති විදිහට දිට්ඨ සුතමත විඤ්ඤාත පැත්තෙන් ලෝකේ උපදින්නේ නැති විදිහට හිත පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. පින්තුනේ අපිට මම කියන පුද්ගල බව පවතින්නේ කොතනද? මොහොතකට කල්පනා කරලා බැලුවොත් මම කියන මේ පුද්ගල බව අපිට පවතින ස්ථානය මොකක්ද, පවතින තැන මොකක්ද කියලා බැලුවොත් අපිට දැක ගන්න පුළුවන් මේ මම කියන පුද්ගල බව පැවතිලා තියෙන වෙනත් තැනක නෙමෙයි. මම කියන පුද්ගල බව පැවතිලා තියෙන්නේ දකිනවා, ඇහෙනවා, විඳිනවා, දැනගන්නවා කියන තැන් ටිකේ. දිට්ඨ සුතමත විඤ්ඤාත කියන දේවල් ටිකේ තමයි ඔබට වෙමි කියන හැඟීම ඇති වෙන්නේ. වෙමි කියන හැඟීම් ගොඩාක් තියෙන තැනක තමයි ආත්ම දෘෂ්ටි ඇති වෙන්නේ. ආත්ම දෘෂ්ටි ඇති කරගත්ත තැනක තමයි ඔබට දුක, වෙහෙස, විඩාව කියන දේ ඇති වෙන්නේ. ඒකයි ආත්ම දෘෂ්ටිය දුරු වෙනකොට දුක, වෙහෙස, විඩාව ඉවත් වෙන්න පටන් ගන්න. ඒකයි සෝවාන් ආරයන් වහන්සේ දුරු කළ දුක මහාමේරු පර්වතය වගේ නම් හරියට ඉතිරි දුක භාග්‍යතුන් වහන්සේ රතේ තියෙන චූටි ගල්කට කීපයකට උපමා කරලා දේශනා කරන්නේ. සෝවාන් ආරයන් වහන්සේ දුරු කළ දුක මේ මහා පෘථවිය වගේ නම් හරියට අවශේෂ දුක අර අතේ තියෙන ගල් කැට ටිකට උපමා කරලා දේශනා කරන්නේ. ඇයි?
ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම ගෙවා දාලා, ආත්ම දෘෂ්ටියට අනුගතව සිද්ධ කරන සියලු අකුසල් වලින් මිදිලා, ඒ අකුසල විපාකයන්ගෙන් මිදිලා, එහෙනම් එයාට ආපහු මිදීම පැත්තට බරවීම මිසක සසර පැත්තට බරවීමක් වෙන්නේ නැහැ. ඒ නිසයි එහෙම දේශනා කරන්නේ. එහෙනම් අපිට තියෙන දුකට ප්‍රධාන හේතුව සසර පැවැත්මට අපායගාමී අකුසල් වලට, මේ හැම දෙයකම තියෙන මූලිකම හේතුව බවට පත් වෙන්නේ පින්නතුනේ අත්තානුදිත්තේ කියන එක, ආත්ම දෘෂ්ටිය කියන එක. ඒක එදිනෙදා ජීවිතය තුළ අපේ තියෙන අපේක්ෂා, බලාපොරොත්තු, බය, තැති ගැනීම, මේ හැම තැනකම ඉඳලා අර කියපු අපායගාමී අකුසල් වෙනකම්ම ආත්ම දෘෂ්ටියෙහි තියෙන නියෝජනය. ආත්ම දෘෂ්ටිය අපිට ප්‍රහාණය කරගන්න පුළුවන් නම්, ආත්ම දෘෂ්ටිය අපි යම් ආකාරයකට දුරු කරගන්නවා නම්, ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න, ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කරගන්න තැන්වල පින්නතුනේ අපිට කිසිම පදනමක් ඇති වෙන්නේ නැති වෙනවා. මේ දුක උපදවන්න පුළුවන්, මේ කෙලෙසේට පවතින්න පුළුවන්. ඒ කෙලෙසේ ඉක්මවා යන්නට, ඒ පදනම සොලවා දමන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය, මේ ප්‍රතිපදාව අපිට දේශනා කරන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට, දුක නැති කරගන්නා ක්‍රමය හැටියට අපිට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, දේශනා කරන්නේ අන්න ඒ හේතුව නිසා. එතකොට අපිට උපාදා පරිතස්සනාව, අනුපාදා අපරිතස්සනාවක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ආර්ය දර්ශනය තුළ, සම්මා දිට්ඨිය උපදවා ගැනීම තුළ. ඒක කොහොමද අපි අපේ ලෞකික ජීවිතයට එකතු කරගන්නේ? නැතිනම් එදිනෙදා අපේ ජීවිතයට කොහොමද අපි එකතු කරගන්නේ? ඒක සමානුපාත කරගන්නේ කොහොමද? පින්තුනේ අන්න එතනදි තමයි අපිට සමතය සහ විපස්සනාව කියන මේ මාර්ගය, නැතිනම් මේ අපේ ජීවිතයට භාවනාවක් විදිහට ප්‍රායෝගිකව එකතු කරගත යුතු දේ අපිට උදව් වෙන්නේ අන්න එතනදි. සමතය කියන එක අපිට සමත කෘත්‍ය ඇති කරනවා. සමතය කියන දේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරනවා. චිත්ත ඒකාග්‍රතාවයේ නැති හිතේ විතර්ක වේගයේ වැඩි කෙනෙකුට බාහිර ලෝකයේ ඇත්ත කර ගැනීම විදිහට උපදින සිත් වේගවත් වැඩි. ඒ නිසා එයාට මේ අරමුණු වල ඇත්ත ස්වභාවය, ලෝකයේ යථාර්ථ බව අත්දකිනවා කියන එක කරන්න අපහසුයි. ඒ ලෝකයේ පේන, ඇහෙන, විඳින, දැනගන්න හැම තැනකම එයාට පවතිනවා, පවතිනවා කියලා පේනවා. මේ පවතින බවට පේන තැනකදී, ඇති බවට ඇසුරු වන තැන්වලදී එයාට මිදෙන්න පුළුවන් කමක් කිසිදු විදිහකින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එයා ඉස්සෙල්ලම කරන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ උපදින විදිහට එයාගේ මනස හසුරවන එක. ඒකට අපි කියනවා සමතය කියලා. විපස්සනාව කියලා කියන්නේ අරමුණු වල යථාර්ථය දකින එක, නුවණ පවත්තන එක. මෙන්න මේ සමතය සහ විපස්සනාව එයාගේ ජීවිතය තුළ භාවිත කරගන්න දෙයක් බවට පත් වෙනවා. සමතය සහ විපස්සනාව කියන දේ භාවිත කරගන්නකොට, එයාගේ ජීවිතය තුළ එයා භාවිත කරන දෙයක් බවට පත් වෙනකොට, සමතය සහ විපස්සනාව කියන මේ ධර්ම දෙක ඒ තුළ ආශ්‍රව ගෙවීමට යනවා. සමතය සහ විපස්සනාව කියන මේ ධර්ම දෙක භාවිත වන ප්‍රධානතම මනස පවත්වන්නට පුළුවන් ක්‍රමය හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා සතිපට්ඨානෙ. සතිපට්ඨානෙ තුළ සතිපට්ඨානෙ සහ සතිපට්ඨාන භාවනාව කියලා අපිට දෙකක් හම්බෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. මේ තමයි සතිපට්ඨානය. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මේ සතර පිළිබඳව සිහිය නුවණ පවත්වගත්ත කෙනෙකු විසින් ඊළඟට හිත තබන ප්‍රඥාවෙහි අධිහර. ඒ තමයි සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදේ වය ධම්මානුපස්සීවා කියන මේ අවස්ථාව. මේකට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාවත් කියන මේ දෙකම වඩන්නේ සමතය සහ විපස්සනාව කියන එක. සතිපට්ඨානය තුළ නානත්ව සංඥා යටපත් කිරීම තුළ ඒකත්ව සංඥාවක් ඇති කරලනවා. සතිපට්ඨානයෙන් කරන්නේ ඒ නානත්ව සංඥා යටපත් කරලා ඒකත්වයක් ඇති කරලීම. සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ නානත්ව සංඥා යටපත් කරලා ඒකත්වයක් ඇති කරගත්ත තැනක ඒ ස්කන්ධාදී ධර්මයන්ගේ යථාභූත ස්වභාවය පිළිබඳව කරනු ලබන අවබෝධ කරවීම විපස්සනාවෙහි කෘත්‍ය සතිපට්ඨාන භාවනාව තුළ ඇතුළත් වන්නේ. සතිපට්ඨානය කියන එක තුළ කොහොමද චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා කියලා කියන්නේ? පින්නතුනේ සතිපට්ඨානය තුළ ප්‍රඥාවත්
සමතයත් නැතිනම් චිත්ත ඒකාග්‍රතාවයත් කියන මේ දෙකම ඇති වෙනවා. මොහොතකට බලන්නකෝ කෙනෙක් තමන්ගේ කයෙහි කලාප වශයෙන් මෙනෙහි කරන කොටස් වශයෙන් මේ කයෙහි පවතින කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු හදවත් වකුගඩු මේ ආදී මේ කොටස් පිළිබඳව එයා මෙනෙහි කරන. මේ කොටස් පිළිබඳව මෙනෙහි කරනකොට එයාට අර පුද්ගල සංඥාව යටපත් වෙලා මේ කොටස් සමූහයක් පුද්ගලයෙක් නොවු අනාත්ම ධර්ම සමූහයක් රූප කොටස් සමූහයක් කියන අවබෝධයේ ටිකෙන් ටික යාගේ සිතට බැස ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම එයාට පුළුවන්කම තියෙනවා තවදුරටත් එයා මේක මෙනෙහි කරගෙන යනකොට මේක පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ආදී සතර ධාතුව වශයෙන් එයාට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ බඳු ස්වභාවයන්ගෙන් රූපේ දකිනකොට ඒ පිළිබඳව එයාට උපදින කෙලෙස් සහිත තත්වයන් ඇති වෙන්නේ නැතුව ඒකාග්‍රතාවයක් ඒ තැනක උපදින අර කොටස් වශයෙන් පුද්ගලනානත්වේ නැහැ. හොඳ මිනිසුන්, රස්සන කැත මිනිස්සු ආදී වශයෙන් නැතුව. මෙන්න මේ ඒකාග්‍රතාවය ඇතුව එයාට මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඒ ඒකාග්‍රතාවය තුළ එයාට චිත්ත සමතය උපදව ගන්නට පුළුවන්කම ලැබුණා වගේම විපස්සනාව කියන දේ උපදව ගන්නටත් එයාට හැකියාව ලැබෙනවා. ඒ විපස්සනා ඥානයේ තුල විපස්සනා වශයෙන් එයා දකින විදිහ තුල එයාට ලෝකෝත්තර මාර්ගයේ උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙන්න මේ අනුපූර වශයෙන් අපේ මනස භාවිත කිරීම තුල අපිට අනුපාදා අපරිතස්සනා බව අපේ ජීවිතය තුළ උපදව ගන්නට පින්නතුනේ හැකියාව ලැබෙනවා. අන්න ඒ සඳහා තමයි අපි මේ මාර්ගය තුළ ප්‍රතිපදාව තුළ උත්සාහවත් විය යුතුන්නේ. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව හැම දිනම කටයුතු කරගන්නට කියලා ඔබ හැම දිනාටම බොහොමත්ම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරේ පවත්වලා සිද්ධ කරගත්ත මේ සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමින්වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමින්වහන්සේට, ස්වාමින්වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා මැලේසියාවේ පදිංචි නිලානි සෞම්‍යලතා කාවිට මහත්මිය. අගෝස්තු මාස 1 දිනට යෙදෙන උපන්දිනය සිහිපත් කරගෙන එතුමිය මේ උතුම් දායකත්වයේගෙන කටයුතු කරන්නේ. බලාපොරොත්තු වෙනවා සෙත් ප්‍රාර්ථනා කරන්නට සහ මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ නිලානි සෞම්‍යලතා කාවිටගේ මහත්මියගේ ඒ පියතුමාණන් වන පිළියන්තල විසූ සිංහබස් අයිතිකරු ඊබට් කාවිට මුදලා ලිපියතුමාණන්ටත්, ඒ වගේම මෑණියන් වන පෙලෙන්තිනා පීරිස් මහත්මියට සහ සැමියා වන නිලානි මෝටර්ස්හි අධිපතිව සිටි BLG සෝමපාල මහත්මයා යන තිදෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම SC හෙට්ටිආරච්චි මහත්මයාගේ දෙමව්පියන් වන නන්දා පත්මලතා විජේසේකර මෑණියන්ටත්, විජේසිංහ ආරච්චි පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් සෙත් ප්‍රාර්ථනා කරන්නට සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මුලින්ම මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. එයත් ඒ අනුව පිළියන්දල විසූ සිංහබස් අයිතිකරු ඊබට් කහවිට මුදලාලි පියතුමාණන්, ඒ වගේම පෙලෙන්තිනා පීරිස් මහත්මිය සහ නිලානි මෝටර්ස් අධිපතිව සිටි BLG සෝම්පාල මහත්මා ප්‍රධාන සෑම සියලු දෙනා නමින් මෙලොව වශයෙන් හෝ සාංසාරිකව මිය ගිහිල්ල යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු සිටිනන් ඒ හැම දිනාටම මේ පින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ SC හෙට්ටිආරච්චිගේ දෙමව්පියන් වන නන්දා පත්මලතා විජේසේකර මෑණියන්ට, විජේසිංහ හෙට්ටිආරච්චි පෙතුමාණන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුතුන් දෙදෙනා වන BLG ජනක, BLG නඳුන් සහ SC හෙට්ටිආරච්චි යන තිදෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටමත්
මැලේසියාවේ පදිංචි නිරාණි සෞම්‍යලතා කහවිට මහත්මිය ප්‍රධාන ඒ පවුලේ සෑම සිළු දිනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දිනාටම මේ උතුම් ධර්ම දානමය කුසලයේ තුල ජනිත කරගත්ත සියලු කුසල ශක්තිය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනි ශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.